අද පාඩම කාර්යශක්තිය හා ක්ෂමතාවය පාඩමේ ඔයාලා ෆිසික්ස් වලදී කතා කරපු පාඩමම තමයි මෙතෙන්දිත් කතා කරන්නේ ලොකු දෙයක් අලුතෙන් කියවෙන්නේ නැහැ ඔයාලට නෝට් එක දෙනකම් අද බලමු තේරුම් ගන්න පුළුවන් තරම හරි රයිට් කාර්යශක්තිය පාඩමේදී අපි කතා කරන්නේ පළවෙනි මාතෘකාව කාර්ය කාර්ය මූලික විදිහට අර්ථ දක්වලා තියෙන්නේ කාර්ය කියන්නේ इंग्लिश कैन वर्क के दूर कैपिटल डब्ल्यू कार्य के वस्तु मत बल ये वस्तु ये बल गमकर दूर अभी वस्तु मत यम कार्य कर वस्तु मत बल ये बल दिशावत बल संरक्षित दिशावत यम किसी दुराचरण होना अभी क्या ये वस्तु मत कार्य सिद्ध होना वेड़े कार्य वाल फिजिक्स अर्धन कार्य वस्तु मत मत बल में बल दिशा बड़े දිශාවට වස්තුව ගමන් කරයිනම් එම බලය මගින් වස්තුව මත කාර්යයක් කළේය කාර්යයක් කළේයයි सरलम रूप सर वस्तु बल बल वस्तु बल दिशा डी वगे दूर चलने डी दूर चलने पास मे वस्तु मे पीहट मट आवाह बल पीहट मीद देवी पीहट मट आवाट पास अभी मे वस्तु मत कार्य सिद्ध होना के कार्य प्रमाण कार्य समान बल बल निशा गमन कलर कलर दूर मेके विशेष राशि एक हेतु सामान्यनक दैशिक राशि संबंध विदा दैशिक राशि संबंध समीकरण उत्तर दैशिक उदाहरण विस्थापन राशि दैशिका प्रवेगे दैशिका प्रवेगे दैशिका त्वरणे दैशिका त्वरणे दैशिका बल दैशिका बल दैशिका पीड़ने दैशिका अन्वा एक्के दैशिक स्वभाव दैशिक गतिया बल के दैशिक हकुनाट अर्द बल के दैशिक हकुनाट कार्य के दैशिक हकमे अर्द कार्य के राशि दैशिक राशि हकमे हब मे गान आदेश मे बल के गमकरण दुरा තම පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ දැන් උදාහරණයක් ගමන් කරන දිශාවටම බලය යෙදෙනවා නම් අපි ඒ F බලය ඒ විදිහටම පාවිච්චි කරනවා. ගමන් කරන දිශාවට නැතුව වෙනත් දිශාවකට මෙහෙම F බලයක් යෙදෙනවා නම් අපි මොකද කරන්නේ? ගමන් කරන දිශාවට ඒ බලයේ විභේදනය. මේක තීටා නම් F cos තීටා කියන එක නම් මෙතෙන්ට පාවිච්චි කරනවා. පැහැදිලිද?
एक वस्तु चलने वाले दिशा वाले तीन बाले बाला सामना चीके तमा गन वस्तु मतलब बाले क्रिया करा के लिए एक संपूर्ण बाले है मने में गने वस्तु चलने वाले हम तादुरक ये चलने वाले दिशा वाले तीन बाले सामना चीके नेतम बाले प्रमाणे तमा मिन्न में तेंदे गन कार्य समान है बाले वाता बाले निशा कमांग करूं दूर कहा दिल राइट कार्य के निकला लिया निकला F cos theta बतावा D के थोड़ी नोट क्या लिया गया ना मैं क्या लिया लेते हैं कार्य वस्तु में मतलब बाले क्या दी में बाले दिशा और वस्तु गमन कराई ना එම බලය මගින් වස්තුව මත කාර්ය කළේ යයි කියනු ලැබේ. ඒක level සාධාන්නව තමයි මේ රූපසරණ ඇඳලා තියෙන්නේ බලය F දිශා F කියලා දීලා ගමන් කරන්නේ හැබැයි ඔය cos theta දිශාවට. ඒතර බලය සමාන F cos theta වතාව D කියලා ලියලා තියෙනවා. right බලන්නකො පළවෙනි ගාන कैसे पानस नमे क्या ने ट्यूट्टे के अरे बाले ट्यूट्टे के हदा का आदु इंदा कैसे पानस नमे निकाने मैं के केनवा विषय हातरा एमएसडी ने एक प्रवेगिन चलने वन है इसके अंदर 5 किलोग्राम वन वस्तु मते इमा वस्तु के चालत चालने ये टे विरुद्ध है नियत बाले के दिए मनिषा हातरा तापर काले के दिए निश्च हर राइट बलम एट गाने के हुए वस्तु तीन वालों 5 किलोग्राम वस्तु හරිද ඒක මේ පැත්තට යනවලු 24යි MS න එක ප්‍රවේගයකින් යනින් ගමන් තියෙනවා හරිද මේක තප්පර 4කින් නිශ්චල වෙන විදිහට p සමානයි තප්පර 4කින් නිශ්චල වෙන විදිහට චලිත දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට බලයක් යොදනවලු F කියලා හරිද එතකොට මෙතන මෙතෙන්දි මෙයාගේ ප්‍රවේගය වෙන්නේ 0.i ms වෙන එකයි වස්තුවේ හරිද එතකොට මේ පැත්තට තමයි තරණයක් තියෙන්නේ එතකොට බලය කියන එක කියලා ලියන්න පුළුවන් බලය සමානයි ගම්මිතා වෙනස් වීමේ ශීඝ්‍රතාවය නැත්තම් 5 kg වතාවක් 24 අඩු කිරීම බිඳුව බෙදීම t 4 සුළු කරපුවාම 30 නිව්ටන් කියලා එනවා හරිද ඊට පස්සේ මෙයා මෙතන ඉඳන් මෙතෙන්ට ගමන් කරපු දුර හොයා ගන්න ඕනේ දුර හොයන්න පුළුවන් s සමානයි v වර්ගය ඍණ u වර්ගය බෙදීම 2a අපි තරණේ දන්නවද උත්තරනේ දන්නවද දැන් කාලේ දන්නවද v වර්ගය ඍණ u වර්ගය බෙදීම 2 වතාවක් a v වර්ගයේ 24 වර්ගය බෙදීම 2 වැඩි කිරීම 6 සුළු කරපුවාම මෙතන 24 ව එකක් කැපිලා යනවා කැපිලා ගිහිල්ලා 4 එනවා 2යි උතර එනවා 48 मीटर කියලා හරිද එම නිසා සිදු කළ කාර්ය චලිත දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට තමයි බලය දෙන්නේ ඒකින්ද විස්ථාපනය එන්නේ තර අර මෙතෙන්ද මෙතෙන්ට දුර තමයි ඔය S ඇවිල්ලා තියෙන 28යි කියලා ඒතර කාර්ය සමානයි බලය වතාව බලය නිසා ගමන් කරපු දුර නැත්නම් බලය නිසා අඩු වෙච්ච දුර 30 වැඩි කිරීම 48යි एक के ने जूल के ला एक के ने जूल के
ඔයාලා නෝට් එක ලියා ගන්නකොට ලියා ගන්න කාර්යෙහි ඒකක ජූල් වේ කියලා දාලා මේ පළවෙනි උදාහරණ ගන්න ලියා ගන්න शक्ति शक्ति वस्तु कार्य वस्तु अभी वस्तु सत्व शक्ति 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 कार्य किरीमे है किया कार्य किरीमे है किया तो मैं मूलिक शक्ति की पैती ना पाले में इंटर पिकअप करने यहाँ तेरी शक्ति के निकल मैं के कोहम देवने कोई विधर देवने के ने वो कोम में सामाने फिजिक्स वाली के ना कोहम दो वो में कार्य आगे शक्ति बाहर पाते नहीं क्या यांत्रिक शक्ति के ने क्या ना पुटस देखे ने करना विभव शक्ति है मेरे क्या ने गुरुत्व आकर्षित है ना हर इटे पास से चालन शक्ति है शक्ति देखना यांत्रिक शक्ति इट पास ओन तरह शक्ति देखा तू हाथ लिया ताप शक्ति विद्युत शक्ति वाले मन तापे पारे विद्युत पारे कथा कल दिन विद्युत चुमक तरंग शक्ति आलोक शक्ति पास ध्वनि शक्ति ध्वनि तीव्रता कथा कर शक्ति नियास्टिक शक्ति अभी मूलिक विधि कथा यांत्रिक शक्ति विभव शक्ति सह चाल शक्ति मेतन कथाकृत मेतर मैं विभव शक्ति दाने पोटेंशियल काइनेटिक पोटेंशियल एम जी वतावा भाग्य एम बी वर्ग मेती रेखी चालक शक्ति भ्रमण चालक शक्ति भाग्य आयो मेगा वर्ग सदन कार्य शक्ति सर වැඩි ගණන් හෙන්නේ නැහැ. ඔයාලා කාර්යපාඩම තියෙනවා ඊට පස්සේ ක්ෂමතාවය පාඩම. ඊට පස්සේ අපි කතා කරන්නේ ක්ෂමතාවය කියන එක. يعني කාර්ය කිරීමේ ශීඝ්‍රතාවය. හරි ඒක කාලයකින් කොච්චර කාර්ය ප්‍රමාණය මොන හරි වස්තුවකට කරන්න පුළුවන්ද කියන එක. හරි पवर पवर पोड़ी लुकु शक्ति अट कर क्षमता पवर के वाल वाहन इंजिन कैपासीटी इट पास हॉर्स पवर के अंदाकोलिंग पवर की क्षम पवे क्षमता जवे क्षमता जवे इंग्लिश पवर के
අපි දාන අකුර p මේක අර්ථ දැක්වීම තියෙන්නේ ඒකක කාලයක් තුල සිදු කරන ලබන කාර්ය ප්‍රමාණය ඒකක කාලයක් තුල තුල සිදු කරන කාර්ය ප්‍රමාණය මේක තව විදිහකට කියනවා කාර්ය කිරීමේ ශීඝ්‍රතාවය හරිද එතකොට පවර් සමානයි කාර්ය බෙදීම කාලය මේක තව විදිහකට කියනවා පිටකල ශක්තිය නැත්නම් උරාගත ශක්තිය බෙදීම කාලය හරිද මේකක පරිවර්තනය තමයි දන්නේ ශක්තිය සමානයි කාෂ් මේ ශ්‍රමතාවය වතාවක් කාලය කියලා හරි මෙහේ හරි මේ පවර් කියන එකනාගේ ඒකක වෙන්නේ ජූල් තප්පරයට නැත්තම් අපි කියන වොට් කියලා කාර්කෝන් ඒක දාගන්න පුතේ මේ ශ්‍රමතාවයේ අපි ෆිසික්ස් වල දාලා උගන්වන්නේ නැතිව කතා කරන චුට්ටි කැලලක් තියෙනවා ඒක තමයි දැන් පවර් කියන එක නා කාර්ය බෙදීම කාර්ය කියවහම කාර්ය කියන එක කියලා ලියන්න පුළුවන් බලය වතාව බලය නිසා ගමන් කරපු දුර බෙදීම කාලය කියන්නේ මෙන්න මේ දුර බෙදීම කාලය කියන එක කියලා පාවිච්චි කරන්න පුළුවන් වේගය කියලා හරි මේ දුර බෙදීම කාලය කියන එක කියලා පාවිච්චි කරන්න පුළුවන් වේගය එතකොට එතකොට මේ සමීකරණය වෙනස් වෙන මේ මේ විදිහට මේක පාවිච්චි කරන අපි මේ කම්බයි මැස්සල්දි ගොඩාක් පාවිච්චි කරන කාරය හරි මේක ටිකක් අර ලස්සන කරලා ලියන මේ විදිහට p සමානයි f වතාව dl යට dt වගේ ඔකේ පොඩ වෙනස් කරලා දෙන්න ඒකාකාර ප්‍රවේගෙන් නම් මේ වස්තුව යන්නේ එහෙනම් අපි යොදන බලයට සමාන ප්‍රතිවිරුද්ධ බලයක් ඒ වස්තුවේ අනිත් දිශාවට තියෙනවා නිව්ටන්ගේ පළවෙනි නියමය අනුව පැහැදිලිද දෙවෙනි කාරණාව එන්ජින් එකක් තියෙද්දොත් එන්ජින් එක හරිය මාකරය මේ කාර්ය කිරීමේ ශීඝ්‍රතාවය කරන්න ඒ කාර්ය දෙන එක්කෙනා ඒ ශ්‍රමතාවය කියන එක්කෙනා කෙලින්ම ලියන්න පුළුවන් p සමාන f වතාවක් v කියලා ඔන්න ඕක තමයි පොයින්ට් එක හරිද පළවෙනි එක තමයි ඒකාකාර ප්‍රවේගයෙන් යනවා නම් බලයක් යොදද්දී ඒකාකාර ප්‍රවේගයෙන් යනවා නම් අනිවාර්යයෙන්ම ඒ වස්තුවට චලිත දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට ඒ හා සමාන බලයක්ම තියෙනවා හරිද චලනය වෙන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට ඒ හා සමාන බලයක්ම තියෙනවා මෙතන පවයක කියන්නේ ඒ වගේ චලනය වෙන වස්තුව මත ක්‍රියා කරන ක්ෂමතාවය ඒ කියන්නේ ඒ වස්තුවේ එන්ජින් එකේ ක්ෂමතාවය වගේ එකක් තමයි මේ p කියලා කියන්නේ හරි අපේ අපි ඒකාකාර ප්‍රවේගයෙන් ඉස්සරහට ගමන් කරනවා නම් එහෙනම් අපේ ඇඟේ වැය වෙන ක්ෂමතාවය නැත්නම් අපේ ඇඟේ පවය right මෙන්න මේක ලියාගන්න මේක ලියාගෙන මෙන්න මේ ටික ඔක්කොම කොටුවක් දාගත්තොත් කමක් නැහැ තමද බලමු මේ 165 ගන්න කියනවා ස්කන්ධේ මෙට්‍රික් ටොන් 200ක් වන දුම්රියක ගමනට ඝර්ෂණය නිසා සම බිමේදී ඒ තනිතලා බිමේදී යෙදෙන ප්‍රතිරෝධය මෙට්‍රික් ටොන් එකකට බර 12 නිව්ටන් කියලා දාගන්න බර 12 නිව්ටනෙකි දුම්රිය කිලෝමීටර් පැයට 36ක පැයට කිලෝමීටර් 36ක නියත ප්‍රවේගයෙන් සමබිමේ ගමන් කරන්නේ නම් දුම්රිය ශ්‍රමතාවයේ සොයන්න කියලා අහන්න. හරි. ගන්න චූටක් ඔය ලියා ගන්න පුතේ ඉක්මනට.
සමතල මාර්ගයක් තියනවලු ඒ මාර්ගයේ මේ දුම්රියක් යනවලු එයාගේ බල ලකුණු කරන්නයි යන්නේ එතකොට මෙයාගේ බර ටොන් ටොන් එකක් කියලා කියන්නේ මෙට්‍රික් ටොන් ටොන් කියන්නේ එක එතකොට 1යි mt මෙට්‍රික් ටොන් එකක් කියලා කියන්නේ 10යි kg හරිද එතකොට මෙයාගේ බර කියනවා ටොන් 200යි කියලා හරිද ස්කන්ධයේ 200යි ටොන් එතකොට 200 වැඩි කිරීම 10 3 බලය තමයි කිලෝග්‍රෑම් ඒකල එක 10ෙන් වැඩි කරපුවම තමයි ඒක නිව්ටන් වෙන්නේ හරිද මේකේ ඝර්ෂණ බලය කියනවා සමබිමේදී එදෙන ප්‍රතිරෝධයේ මෙට්‍රික් ටොන් එකකට නිව්ටන් හරිද මෙතන නිව්ටන් එන්න ඕනේ නිව්ටන් 12ක් කියලා හරිද එතකොට 1 නිව්ට 1 1 mt එකකට ඝර්ෂණ බලය 12 නිව්ටන් නම් 200 mt වලට තියෙන ඝර්ෂණ බලය වෙන්නේ 12 වැඩි කිරීම 200 නිව්ටන් සුළු කරපුවාම 24.2 නිව්ටන් 2400 නිව්ටන් හරිද එතකොට මේ තියෙන ප්‍රතිරෝධී බලය කියනවා එතකොට මේ මෙයා ගමන් කරන්නේ මේ දිශාවට නම් මෙයාගේ ඝර්ෂණ බලය තියනවලු 2400යි නිව්ටන් ඝර්ෂණ බලය හරිද ඕන් දැන් තමයි ලස්සන කතන්දර එන්නේ පැයට කිලෝමීටර් 36ක නියත ප්‍රවේගයකින් වස්තුවක් යන්නේ හොඳට මතක තියාගන්න නියත ප්‍රවේගයකින් වස්තු චලනය වෙන්නේ බල සමතුලිත අවස්ථාවේදී විතරයි හරිද නියත ප්‍රවේගයකින් ගමන් කරනවා නම් ගමන් කරන්නේ එයා බල සමතුලිත වෙන්නොත් විතරයි එතකොට දැන් තිරස් දිශාවට නම් චලනය වෙන්නේ 240 2400ක් තිබ්බනම් වම් අත පැත්තට එහෙනම් දකුණු අත පැත්තට 2400 නිව්ටන් තියෙන්න ඕනේ. ඒක නිව්ටන්ගේ පළවෙනි නියමයේ පාවිච්චි කරලා තමයි ගත්තේ. හරිද? ඒ වගේම තමයි 36 කිලෝමීටර් පැයට කියන එකේනා ඕක තප්පරයට මීටර කරපුවාම 10යි ms වෙන එකක් වෙන්නේ. හරි? මට ලියන්න පුළුවන් එන්ජින් එකේ ක්ෂමතාවය සමානයි බලය වතාවක් බලය වතාවක් වස්තුව ගමන් ගන්නා වේගය කියලා. එතකොට මේකේ බලය වෙන්නේ එන්ජින් එක 2400 නිව්ටන් බලයක් යොදනවා. ඒ බලය නිසා එයා ඒකාකාර ප්‍රවේගයක් උපදවගෙන තියෙන 10යි ms වෙන එකක. මේක සුළු කරපුවාම 24000ක් වෙනවා. න්‍යූටන් ms ඉන්නේ එක නෙමෙයි මේකට අපි දාන එකකේ කෙලින්ම වොට් SI එකකනේ කිලෝවොට් වලින් ලිව්වොත් එහෙනම් 24යි කිලෝවොට් කියලා ලියන්න පුළුවන් පැහැදිලිද මෙතන පොඩි වැරද්දක් තියෙනවා මම ඒක දැමම හදන්නම් මෙතන න්‍යූටන් එකකට බර කිලෝග්‍රෑම් 12ක් තමයි ඉතින් මම ඒක කන්ෆර්ම් කරන්නම් ලාමේ මේකේ මෙට්‍රික් ටොන් එකකට බර 12 කිලෝග්‍රෑම් කියලා දුන්නාම ඒක නිව්ටන් කරගන්න. නිව්ටන් කරගන්න කියන්නේ මේක ඇත්තටම මේ 24 කිලෝවොට් අගයකට වඩා වැඩි වෙන්න ඕනේ සමහර එන්ජිනේර් නෙමෙයි. එතකොට මේතන කිලෝග්‍රෑම් නම් මෙන්න මෙතන වෙනස් වෙනවා එතකොට. එහෙම කරගමු නැත්තම් මේ ටියුට් එකෙත් ඒ වගේ කිලෝග්‍රෑම් කියලා දාලා තියෙනවා. කිලෝග්‍රෑම් තියෙන තැන ටික නිව්ටන් කරගන්න මෙතන ගාන වෙනස් කරගන්න නැතුව ඔතන කිලෝග්‍රෑම් තියෙද්දි මෙතන 120 කියලා දාගන්න. එතකොට 1 මෙට්‍රික් ටොන් එකට ඝර්ෂණ බලය 120 නිව්ටන්. හරිද අනිත් ගණන් වල සාමාන්‍ය මේ පාස් පේපර්ස් ගණන් වල එහෙම සුඟක් වෙලාවට දීලා තියෙන්නේ බරට මේ කියන්නේ ස්කන්ධයට අදාළව නිව්ටන් ගණන් දීලා තියෙන්නේ මේ බර කිලෝග්‍රෑම් කියලා දීලා තිබ්බොත් එහෙම මේ කිලෝග්‍රෑම් ගණන් නිව්ටන් කරලා පාවිච්චි කරන්න අනිත් එක මේ G වල අගය
නමය දශම අටයි එකයි කියලා තියෙන තැන්වල නමය දශම අටයි එක විදිහටම පාවිච්චි කරන්න ජී සමාන 10 කියලා තිබ්බොත් 10 පාවිච්චි කරන්න ජී සමාන ජී කියලාම තිබුණොත් එහෙම එතන ජී අකුරු පාවිච්චි කරන්න හොඳද अरे मैं एकसी हट नमे गान चुट्टा लिया बुद्धे मैं कि मैं पड़ी नोट याद दें लगती ना एकसी हट नमे नी गान उन्दर आगन पंदा है किलोग्राम लोरिया का बारह किलोग्राम पंदा के स्थान देते हैं लोरिया तीसरा है किलोमीटर दहाय के एमएसने का උපරිම ප්‍රවේගයකින් උපරිම ප්‍රවේගය කියනවා කියලා කියන්නේ යා ඉහළට යොදන බලය පල්ලෙහාට තියෙන බලයට සමානුපාතිකයි 20ට 1 ආනතියකින් යුතු කන්දක් නැගි 20ට 1 ආනතියක් කියලා කියන්නේ එයා ඒකට 20ක් නැග්ගොත් එයා ඉහළ ගිහිල්ලා තියෙන ඒක එකකින් එයා ඒකට 20ක් ඉහළට නැග්ගොත් එයා ඉහළ ගිහිල්ලා තියෙන ඒකක එකකින් හරිද එතකොට මේක ඇන්නොත් එහෙම लोरी एकाकार මේක සංරචක ලිව්වොත් එහෙම එතකොට මෙන්න මෙතන තලයට ලම්බ සංරචකය 50000 cos theta තලයේ දිගේ පාත් වෙන සංරචකය 50000 sin theta වෙනවා ඒ වගේම ඝර්ෂණ බලයක් තියෙනවා කියනවා 200 නිව්ටන් ඝර්ෂණ බලයක් තියෙනවා හරිද මෙයා ඒකාකාර ප්‍රවේගයෙන් නම් යන්නේ මෙයා ඒකාකාර ප්‍රවේගයෙන් නම් යන්නේ මෙයාට ඉස්සරහට තියෙන යන්තා බලය F නම් මේ F කියන එකේනම් පල්ලෙහාට තලෙ දිගේ පල්ලෙහාට තියෙන බලයට සමානයි එතකොට 50000 sin theta එකතු කිරීම 200ට සමානයි සුළු කරපුවාම 50000 වැඩි කිරීම 20ෙන් පංගුව එකතු කිරීම 200 සුළු කරපුවාම 0.2යි 2500යි එතකොට 2700යි නිව්ටන් කියලා එනවා. ඒ වගේම එන්ජින් එකේ ක්ෂමතාවය කියන්න පුළුවන් බලයේ වතාව බලයෙන් ගමන් කරන ප්‍රවේගය කියලා. එතකොට 2700 වතාවක් 10 ලියන්න පුළුවන් එතකොට වොට් නැත්තම් 27යි කිලෝවොට් කියලා. ඕකම තමයි හරිය විදිහට හදන්න. ඊට පස්සේ කියනවා මාර්ගයේ ප්‍රතිරෝධ මාර්ග ප්‍රතිරෝධ මොකද කියන්නේ මාර්ග ප්‍රතිරෝධය ප්‍රවේගයේ වර්ගයට සමානුපාතික වෙනස් වෙනවා හරිද මාර්ගයේ ප්‍රතිරෝධය මෙන්න මේ පැත්තට තියෙන මෙන්න මේ ප්‍රතිරෝධී බලය කියන්නේ ප්‍රතිරෝධය එයාගේ උපරිම වේගයේ වර්ගයට සමානුපාතිකයි නේද එහෙම වර්ගයට සමානුපාතික වෙන මට මේක ලියන්න පුළුවන් F සමානයි k වතාවක් v වර්ගය කියලා. එතකොට මේ පළවෙනි අවස්ථාව ගත්තොත් එහෙම 200 සමානයි k වතාවක් 10 වර්ගය වෙනවා. k කියන එක කියලා ලියන්න පුළුවන් 200 බෙදීම 100 කියලා. k සමානයි 2ක් වෙනවා. ඒ කියන්නේ මේ සමානුපාත ලකුණු අයින් කරන්න දාපු නියතය. හරි කියනවා උපරිම ජවයෙන් වැඩ කරන විට උපරිම ජවයෙන් කියන්නේ මේ මෙන්න මේ ඔය කන්ද නැගපු ජවය 27 කිලෝවොට් කියන එක
उपरीम जवेन वेडकरण विट समतल मार्ग के लोरिये प्रवेगी समतल मार्ग समतल मार्ग එයාගේ මේ පැත්තට ගමන් කරන්න යා v වේගෙන් නම් එයාගේ ඒකාකාර ප්‍රවේගයෙන් නම් ගමන් කරන්නේ එතකොට ප්‍රතිරෝධී බලයට එයාගේ මේ එන්ජින් එකෙන් දෙන බලය සමානයි ප්‍රතිරෝධී බල දෙක එතකොට මේ ප්‍රතිරෝධී බලයම තමයි මෙතනත් හම් වෙන්නේ මෙයාගේ ශ්‍රමතාවය p සමානයි 27යි කිලෝවොට් කියලා ලියන්න පුළුවන් අපි දන්නවා p සමානයි බලය වතාව ප්‍රවේගය වෙනවා ඒ වගේම දැන් බලය කියන එක කියලා ලියන්න පුළුවන් k වතාවක් v වර්ගය වතාවක් v කියලා. එතකොට දැන් මෙතන 27.3 සමානයි 2 වතාවක් v වල 3 වෙනි බලය කියලා එන්නේ. සුළු කරපුවාම एक लेक वि हागंडे बी मट लिया बी समान बिसी हता बिंदु तुना देखे तुने बल मीटर तिह कवेगा उत्तर तमें मैं आप कहते किलोग्राम लोरिया विस्तर का अनुपात खानदान नगिन विस्तर का अनुपात खानदान नगिन एक कोने वागत्ता ये आनती है आनती है तदा एक कोने वागत्ता साइन थीटा एक यात्रा विस्तर है खरद पंद्रह किलोग्राम ना यहाँ के बारह पांच दाह न्यूटन लेना विभेदन का तत्व है और जाना मित्र को थीटा तो मे पात्र कोस्ती है मेकन साइन थीटा कोस्ती राय मैं शुरू कर करी ने साइन थीटा के ना बेवे लाइस करी ने ये वागे मैं चालन दिशा और प्रतिरोध दिशा और देसी आई न्यूटन प्रति प्रतिरोधी बाले तीन आई करा केर ये तो पाले हाट दिन संपूर्ण बाले पाले हाट दिन संपूर्ण बाले देदा सात सी आई न्यूटन के लिए आपने शुरू कर लगा ने पुलो ඒකාකාර ප්‍රවේගින් නම් යන්නේ එහෙනම් මේ එන්ජින් එකේ යොදන බලය 2700ක් වෙන්න ඕන එන්ජින් එකේ ශ්‍රමතාවය උඩ කොට හොයාගන්න පුළුවන් ශ්‍රමතාවය සමානයි බලය වතාවක් ඒ බලයෙන් ගමන් කරන වේගය කියලා වෙලා 27 කිලෝවොට් කියලා ආවා ඒ කියන්නේ මේ ලොරියේ උඩරිම ජවය තමයි මේ 27 කිලෝවොට් කියලා අදාගෙන තියෙන්නේ ඊට පස්සේ ගානේ කියනවා ගානේ කියනවා මේ ලොරියේ ප්‍රතිරෝධී බලය කියන්නේ එයා චලනය වෙන දිශාවට ප්‍රතිවිරුද්ධව තියෙන බලය එයාගේ එයා ගමන් කරන වේගයේ වර්ගයට සමානුපාතිකයි කියලා. හරිද? හැම වෙලාවෙම එයාගේ ප්‍රතිරෝධී බලය කියන එක කෙනා එයා මෙන්න මේ කොටස ගානෙන් ගානට වෙනස් වෙනවා ඈ. මෙතෙන් දැනගන් සාමාන්‍ය හැමදාම තියෙන දෙයරි තමයි හුඟක් කරන්නේ මෙන්න මේ කොටස වෙනස් වෙනවා. මේ ගානේ කියනවා ප්‍රතිරෝධී බලය කියන එක නේද එයාගේ වේගයට එයා ගමන් ගන්න මේ වෙලාවේ ගමන් ගන්න වේගයේ වර්ගයට සමානුපාතිකයි සමානුපාත ලකුණ අයින් කරන දානවා නියතයක් k කියලා පළවෙනි අවස්ථාවට ආදේශ කළා k හොයා ගන්න පුළුවන් මොකද පළවෙනි අවස්ථාව මේ අවස්ථාව හරිද එයාගේ ප්‍රතිරෝධී බලය 200යි ඒ වෙලාවේ එයා ගමන් කරන්නේ 10 ms ණයක ප්‍රවේගයකින් එහෙනම් එතන ඉඳි k හොයා ගන්න පුළුවන් 200 සමානයි k වතාවක් 10 වර්ගය शुरू कर ला केवल उत्तर के अनुपात के समान है देखा है
right? ඊළඟට කියනවා මේ වස්තුව සමතල භූමියක හරිද මේ වස්තුව සමතල භූමියක ගමන් කරනවා නම් සමතල භූමියක උපරිම ජවයේ ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරනවා නම් මෙයා ගමන් කරන ඒකාකාර ප්‍රවේගය කියලා හරිද එයා ගමන් කරන ඒකාකාර ප්‍රවේගය කියලා ඒකාකාර ප්‍රවේගයෙන් නම් යන්නේ ප්‍රතිරෝධී බලය එන්ජින් එකේ යොදන බලයට සමානයි අද එහෙනම් ඒ වෙලාවේදී තියෙන ක්ෂමතාවය ලියන්න පුළුවන් ක්ෂමතාවයේ සමානයි බලය වතාවක් ඒ වෙලාවේ ප්‍රවේගය ක්ෂමතාවයේ සමානයි ඒ වෙලාවේ බලය වතාවක් ප්‍රවේගය හැබැයි අපි දන්නවා මෙතන තියෙන ප්‍රතිරෝධී බලය ඒ ප්‍රතිරෝධී බලය k වතාවක් v වර්ගය කියලා ලියන්න පුළුවන් k වතාවක් v වර්ගය කියලා ලියන්න පුළුවන් ඒ ඉන්නේ ඒ අදාළ සම්බන්ධය තමයි මෙතන මෙතන ගොඩනගාගන්නේ හරි එතකොට මේක සුළු කරපුවාම k කියලා කියන්නේ 2යි v වර්ගයේ v එක්ක වැඩි කරපුවාම v ගණේ හැදෙනවා p කියලා කියන්නේ 27000යි දාහ කියන්නේ 10 3 ඉනි බලේ 27 කියලා කියන්නේ 3 3 ඉනි බලේ ඝනමූලය ගන්නවා ඝනමූලය ගත්තාම v කෙනෙක් කෙන උත්තර ගන්න පුළුවන් උතර නැහැ මෙන්න මේ උත්තරේ ඇත්තටම v කෙනෙක් කෙන උත්තර ගන්න පුළුවන් මෙතනින් එනවා 30 බෙදීම දෙකේ ඉලක්කව මේ පැත්තට දාගෙන ඝනමූලය ගන්න ඝනමූලය ගත්තාම දෙකේ එක බෙදීම 3 බල ms නේක මෙන්න මෙච්චර වේගයක් උපදව ගන්න පුළුවන් එයාට එයාගේ එන්ජින් එකේ උඩරිම ජවය පාවිච්චි කරවොත් සමතලා භූමියක පැහැදිලිද ගානේ කියනවා නැවක් 10යි ms න එක නියත ප්‍රවේගිකකින් ගමන් කරන විට එහි එන්ජිමේ ජවය වොට් 60 කියලා සාමාන්‍ය ඉතින් මේක නැවක් නැවෙන්න විදියක් නැහැ මේක වොට් 60 වොට් 60 කින් යන්න මේක බල්බයක් වගේ වෙනවනේ මේ කොහොමද ඒක මාක් හරි කියලා හිතාගන්න නැවේ චලනයට යෙදෙන ප්‍රතිරෝධය සොයන්න රයිට් මේක නියත ප්‍රවේගින් යන්නේ සරල සරලම සුළු කිරීමක් තියෙන්නේ මෙයා නියත ප්‍රවේගයෙන් 10 ms ශ්‍රේණියකින් යනවායි කියලා කියන්නේ එහෙනම් මේ පැත්තට යන්තාක එන්ජින් එකෙන් බලයක් යොදනවාද ඒක ප්‍රතිරෝධී බලයට සමානයි හරිද එතකොට fv සමානයි p නිසා මට ආදේශ කළ සුළු කරලා ලියන්න පුළුවන් 60 සමානයි f වතාවක් 10 f සමානයි 6 නිව්ටන් කියලා ප්‍රතිරෝධී බලය 6යි ඊට පස්සේ නැවේ චලිතයට යෙදෙන ප්‍රතිරෝධය හරි මේ ප්‍රතිරෝධී බලය කියන එකේනා ප්‍රවේගයේ වර්ගයට සමානුපාතික නම් හරිද ප්‍රවේගයේ වර්ගයට සමානුපාතිකයි කිව්වම එහෙනම් මට මේ අවස්ථාවෙන් ලියන්න පුළුවන් p සමානයි මේක මං f සමානයි k වතාවක් v වර්ගය කියලා දාන්න. එතකොට මේ පළවෙනි අවස්ථාවෙන් මට ලියන්න පුළුවන් එක අවස්ථාවෙන් ගන්න. අවස්ථාවෙන් අවස්ථාවෙන් ලියන්න පුළුවන් f සමානයි k වතාවක් v වර්ගය දැම්මොත් එහෙම 6 සමානයි k වතාවක් යන්නේ 10 න් 10 වර්ගය. ඒතකොට k සමානයි 6 බෙදීම 100යි. හරිද? දෙවෙනි අවස්ථාවේ එහි වර්ගයට සමානුපාතික නම් 20 ms න් එක වේගයෙන් ගමන් කරන විට නැවේ කරන විට එන්ජිමේ ක්ෂමතාවය හොයන්න ඕනේ. දෙක අවස්ථාව ගත්තොත් එහෙම දෙක අවස්ථාවේ මෙයා 20 ms න් එක කියන්නේ තොර ඒ වෙලාවේ තියෙන බලය මං ගන්නම් f ඩෑෂ් මේ පැත්තට තියෙන බලය f ඩෑෂ් ප්‍රතිරෝධී බලය මේ වෙලාවට ආදේශ කරවොත් එහෙම f සමානයි 6 බෙදීම 100 වතාවක් 20 වර්ගය එතකොට මේක ලියන්න පුළුවන් 6 බෙදීම 100 වැඩි කිරීම 400 බිංදු දෙකේ බිංදු දෙකක් කැපුණා එතකොට 24 නිව්ටන් එතකොට එම නිසා පවය එක ලියන්න පුළුවන් 24 වතාවක් 20 වොට් නැත්නම් 480යි වොට් කියලා. ලිසිකා
प्रधान क्षमता प्रधान 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 क्षमता प्रतिदान धरण अनुपात मेक නිකම් භාග සංඛ්‍යාවක් විදිහට විතරක් ලියන්නේ අපි මේක ප්‍රතිශතයක් විදිහට ඉදිරිපත් කරන්නේ එතකොට මේ ඊට කියන එක කෙනා ලියන්නේ p out බෙදි p in කියලා ගන්නවා වැඩි කිරීම 100ට 100 අද තරවක සිංගලෙන් ලිව්වොත් එහෙම ක්ෂමතාවය සමානයි ප්‍රතිදාන प्रधान सी शक्ति समार दिख रहा शक्ति मनोहर एक मनोहर नियत काले गति पिटकर शक्ति आय लबाजुन शक्ति आय කියලා අපිට දත්ත දෙකක් තියෙනවනේ අන් ඒ දත්ත දෙක මේ තැන් දෙකට පාවිච්චි කරන්න පුළුවන්. අයි ඒක නියත කාලයක් නේ. ඒක දෙපැත්තම ටීක දෙන්න දැම්මාට පස්සේ ටීටි කැපෙනවා. ඒ වගේ වෙලාවට ශක්තිය පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් හැම වෙලාවෙම ක්ෂමතාවය තමයි මේ තැන් දෙකට දාන්න. රයිට් මේක ලියන්න කාර්යක්ෂමතාවය සමානයි කාර්යක්ෂමතාවය කියලා කියන්නේ ප්‍රතිදාන ක්ෂමතාවයට සෝරි ප්‍රදාන ක්ෂමතාවයට ප්‍රතිදාන ක්ෂමතාවය ගන්න අනුපාතය. ඉතින් මෙයා එන්නේ මෙයාට මෙතන ඉන්නලු. මේ ක්ෂමතාවය කියන එක නේ ඒකක රහිත. ඒකක නෑ. ඒකක ඒ වගේමයි ක්ෂමතාවය 100 100 එකක් නෝ යන්නේත් නෑ. හරිද? සියයට 80ක් පමණ කාර්යක්ෂම වූ එන්ජිමකට මෙන්න මෙච්චරක් ගැඹුරක සිට ඔන්නෝ හරස්කරක් සහිත නැසින්නක් ඇති නලයක් තුලින් මිනිත්තුවර මෙන්න මෙච්චර ශීඝ්‍රතාවයෙන් ජලය පොම්ප කිරීමට ඇත්නම් එහි ජවයේ කුමක් විය යුතුද මෙතන දැන් අර මං ඉස්සලා මේ රෙකෝඩින් එකට කලින් අහදවුවේ ගානේ මං 180 සලකවුවේ නැතුව ගාන හැදුවේ රයිට් දැන් බලමු මෙතන කොහොමද වෙන්නේ කියලා 180 සම්බන්ධ වෙලා එතකොට මේක කියනවා මිනිත්තුවට මෙන්න මෙච්චර ශීඝ්‍රතාවයක පරිමාව දීලා තියෙනවා තප් මිනිත්තුවට ඝන මීටර 2.4යි කියලා හරිද එතකොට තප්පරයකට පරිමාව ලියන්න පුළුවන් තප්පරයකට ජලය ගමන් කරන පරිමාව තප්පරයකදී ජලය ගමන් කරන පරිමාව ලියන්න පුළුවන් 24 බෙදීම 60 ඝන මීටර කියලා. ඒතර මේක සුළු කරපුවාම වෙනවා 0.04 ඝන මීටර තප්පරයට. එතකොට ස්කන්ධය ගන්න පුළුවන් 0.04 ඝන මීටර තප්පරයට කියන එකේ එයාගේ ඝනත්වය වැඩි කරනවා 1000යි කිලෝග්‍රෑම් ඝන මීටරයට. ඒතර ඩෙල්ට ගන්න මීටර කැපිලා ගිහිල්ලා වෙලලා තප්පරයට කිලෝග්‍රෑම් 40ක් එස් වෙනවා. එස් වෙනවා ඒ වගේම 20 වෙනවා. හරිද? ඒ වගේමයි මේකේ 20 වෙන වේගය ගන්න පුළුවන්. දැන් තප්පරයකදී ජලය ගමන් කරන වේගය ගන්න පුළුවන් පරිමාව බෙදීම වර්ගඵලය කියලා. මොකද හේතුව පරිමාව සමානයිනේ.
වර්ගඵලයේ වතාවක් දුර කියලා. එතකොට දෙක කාලයෙන් බෙදවුවට පස්සේ එහෙනම් මට ලියන්න පුළුවන් මේ වේගය කියන එකේනා මේ වේගය කියන එකේනා පරිමාසීකෘතාවය වර්ගඵලයෙන් බෙදපුවාම එනවායි කියලා. සුළු කරපුවාම 0.04 ඝන මීටර තප්පරයට බෙදීම 0.004 වර්ග මීටර කියලා සුළු කරපුවාම එන්නේ 10 ms න් එකයි කියලා. ගමන් කරන්න ඕන ඔච්චර වේගයක. හරි. රයිට්. මේක විශේෂත්වය වෙන්නේ මේ තප්පරය ඇතුළතදී කිලෝග්‍රෑම් 40 ස්කන්ධයක් 12 මීටර දුරක් උස්සනවා. ඒ වගේම 10 ms න් එකකින් පිට කරනවා. එතකොට තප්පරයකදී එන්ජිමෙන් ලබා දෙන මුළු ශක්තිය ලියන්න පුළුවන් වැඩි වෙන විභව ශක්තිය mgh. එතකොට 40 වතාවක් g කියන්නේ 10යි h කියන්නේ උස 12යි වැඩි වෙන විභව ශක්තිය ආය උපදවාගත් චාලක ශක්තිය භාගයක් m v වර්ගය. මේක සුළු කරපුවාම එනවා 4800 එකතු කිරීම 2000 සුළු කරපුවාම 6800යි කියලා ජූල් තප්පරයට. එතකොට ඒක සුළු කරපුවාම මේක වොට් කියලා දාන්න පුළුවන් කියලා. හරිද? එතකොට එන්ජිමට ලබා දිය යුතු ක්ෂමතාවය එන්ජිමට ලබා දිය යුතු ක්ෂමතාවය ලියන්න පුළුවන්. මේ තියෙන්නේ 100ක් දුන්නොත් 80ක කොටස තමයි මේ 6800 වෙන්නේ. එතකොට 6800 කියන එකේනා 6800 කියන එකේනා 80ෙන් බෙදලා 100ෙන් වැඩි කරා නම් අපිට එන්ජින් එකට අපි දෙන්න ඕනේ ශක්තිය ගන්න පුළුවන්. මේක සුළු කරවොත් මෙතන 5ක් දා ගන්න පුළුවන්, මෙතන 4 දා ගන්න පුළුවන්. සුළු ඒවාද 1යි 2යි 7යි 2යි. වොට් 8500ක් කියලා එනවා. හරිද? ඊට පස්සේ කියනවා මේ ටික ඔක්කොම පොලා පණිනවා නම්, ඒ කියන්නේ බිත්ති එක වැදිලා මේ වදින ටික බිත්ති එක වැදිලා ආ පොලා පණින්නේ නැහැ කියලා කියනවා. පොලා පණින්නේ නැහැ කියන්නේ ප්‍රවේගයක් නැහැ, අනිත් පැත්තට ප්‍රවේගයක් නැහැ. නැත්තම් බිත්ති මත යෙදෙන බලය බිත්ති මත යෙදෙන බලය ලියන්න පුළුවන්. බලය සමානයි ක්ෂමතාවයේ බෙදීම වේගය කියලා. ක්ෂමතාවයේ 8500යි වේගය 10යි සුළු කරපහම වෙන 850 නිව්ටන් කියලා. බිත්තිය මත 850 නිව්ටන් බලයක් දැනෙනවා වතුර පොලාපණින් නැත්නම්. ඈ